සුබ දවසක් කොළ හැමෝටම අද මම බබාට අලුත්ම කැඳ එකක් අරගෙන එනවා මේක හදාගන්න දන් දෙන්නල තමයි ඕන වෙන්නේ මේ කැඳ එක අවුරුද්දට වැඩි බබාලට උදැසන වේලකට හදලා දෙන්න පුළුවන් ඉතින් ඔයාලා තාමත් බබාට කැම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න මේ තියෙන්නේ දන් දෙන්නල මේ අල දම් පාටයි හුඟක් ගුණදායක අල වර්ගයක් ඉතින් මම මේ අල සුද්ධ කරලා මේ විදිහට පොඩි කෑලි කපාගෙන තඹලා තමයි මේ අරගෙන තියෙන්නේ. තව අපිට ඕන වෙනවා උකු පොල් කිරි ටිකක්. ඉතින් මේ තඹලා ගත්තු දන් දින් අල ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊට පස්සේ පොල් කිරි ටිකකුත් එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. මේ තියෙන්නේ පොල් කිරිත් එක්ක බ්ලෙන්ඩර් කරගත්තු දන් දින් අල. ඒ විදිහට බ්ලෙන්ඩර් කරගත්තු අල ටික වලඳකට දාගන්නවා. ඊට පස්සේ කැඳේකට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එකතු කරලා මේක හොඳට රත් කරගන්න ඕන පොල් කිරි ටික උතුරනකල්. ඉතින් පොල් කිරි ටික උතුරගෙන එනකොට රසාණු ලුණු ටිකකුත් එකතු කරගෙන අපිට පුළුවන් කැඳේක ලිපෙන් අයින් කරගන්න. ගොඩාක් වෙලා පොල් කිරි එක උතුරව ගන්න එපා. එතකොට නිකම් මේ කැඳේකින් පොඩි තෙල් රහක් වගේ ඇවිල්ලා බබා මේක බොන්න අකමැති වෙන්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අවසානයේදී මම හදාගත්තු දන් දින්නාල කැඳේක. මේක හරි පෝෂණීයයි. බබාලට ප්‍රතිශක්තිය වඩවන විදිහේ අල වර්ගයක් තමයි දන් දින්නල කියලා කියන්නේ. ඒ වගේම මලබද්ධය තියෙන බබාලටත් හරි හොඳයි. ශරීරය සිසිල් කරන ආහාරයක් විදිහට තමයි දන් දින්නල හඳුන්වන්නේ. අවුරුද්දට වැඩි බබාලට වලට පුළුවන් මේ කැඳේක ප්‍රධාන වේලකට හදලා දෙන උදැසන වේලකට වගේ නම් හුඟක් හොඳයි. ඒ වගේම මේ අල කැඳේකක් විදිහට නෙමෙයි අපිට සාමාන්‍යයෙන් තම්බලා වුණත් කැමට ගන්න පුළුවන් විදිහේ අල වර්ගයක්. ඉතින් ඔයාට දන් දින්නල හොයාගන්න පුළුවන් නම් මේ වගේ කැඳ එකක් බබාට හදලා දෙන්නත් පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකදී අද දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.